නත්තලට කලින් නත්තල් දෙන පිලිස් මාලේපය ඕඩර් කරන්න ප්‍රඥා බන්දු අරමුදල කියලා අරමුදලක් තියෙනවා. දැන් මේ ප්‍රඥා බන්දු අරමුදලට ශ්‍රී ලංකා වාණිජ නීතිගත සංස්ථාව ඒගොල්ලෝ බෝඩ් පේපර් එකක් දාලා ඒගොල්ලන්ට සපයන අර මාස්ක් එකක් තියෙනවා. මොකද රෙස්පිරෝන් නැනෝ AV99 මාස්ක් කියලා ඒක සපයන්නේ කර්මාන්ත ආයතනයේ විසින් ඒගොල්ලෝ ඒ සපනයකට රුපියල් 2ක් යනවා මේ ප්‍රඥා බන්දු අරමුදලට. ඉතින් අපි දන්නේ නැහැ මේ අරමුදල මොකද්ද කියලා. මේකේ රජයේ අරමුදලක්ද? එහෙම නැත්නම් කැබිනට් අරමුදලක්ද? සම්පූර්ණ අසත්‍යයක්. සත්‍යයක්වත් බැර වෙලා නැහැ. වගකීමෙන් කියන්නේ මගේ උපන්දිනේ නිමිති කරගෙන මගේ පුද්ගලික මුදලෙන් ලලිත ඇතුළත් මුදලේ ඇමෙත්තුමා රුපියල් 10,000කින් ඇති කළ මහ පොළ මම ලක්ෂ 100ක් යොදලා ප්‍රඥා බන්දු ශිෂ්‍යත් අරමුදල කියලා අරමුදලක් ඇති කළා තියෙනවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිල්ලූ ප්‍රාග්ධනයේ ලෙස ඒ සඳහා වෙන විවිධ දායකකාරකාදීන් දාලි වෙලා දැන් ඒ ප්‍රඥා බන්දු අරමුදල කෝටි 2 දක්වා වැඩි වෙලා තියෙනවා. මං ගරු මන්ත්‍රීතුමාටත් කියනවා ඔබතුමා මගේ ගෝලියෙකුත් වෙන නිසා කරුණාකරලා අසරණ ළමයි වෙනුවෙන් ඒ අරමුදලට සපයන්න කියලා. මම එතුමාම ගෝලයේ කින්ද තමයි මගේ සර් කෙනෙක් හැටියට මේ මේවා දකින්නකොට මට ටිකක් දුකයි. මේ මොකද අපේ බන්දුල සර් ඉස්සරවම හිටියේ නැහැයි කියලා. දැන් ශ්‍රී ලංකා ස්ටේට් ට්‍රේඩින් කෝපරේෂන් එකේ ඔබතුමාගේ යටතේ තියෙන ආයතනය ඒගොල්ලන්ගේ බෝඩ් එකේ මෙම්බර්ස්ලා ඒගොල්ලෝ පේපර් එකක් දාලා අප්‍රූවල් එකක් දීලා තියෙනවා මේකට ගන්න මේකේ තියෙන විකුණම් මුලින් රුපියල් 2ක් ප්‍රඥා බන්දු අරමුදලට දෙන්න කියලා. ඔබතුමා සත්භාවයෙන් කරන දේ අකේ ගැන නෙමෙයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ. මගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ රජයේ ආයතනයකට වෙන මේ ආයතනයෙන් මේ තිබෙන පෞද්ගලික අරමුදලක් ඔබතුමාගේ යටතේ තියෙන එකකට එහෙම මුදල් ලබා ගන්න කැබිනට් අනුමැතියක් තිබෙනවා. ඒක තමයි මට තියෙන ගැටලුව. ඒකයි මම මේක මතු කරන්නේ. දැන් ඒක තමයි මම ඔබතුමාට බොහොම පැහැදිලිව කිව්වේ. සත පහක්වත් මේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවෙන් ලැබෙන්නේ නැහැ. ඒ ආයතනයේ විසින් සම්පූර්ණයෙන් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට මේ බෙද ඇරිම නතර කරලා තියෙන ওই චෝදනාව නිසා ඒ ආයතනයේ විසින් ප්‍රඥා බන්දු අරමුදලට රුපියල් 2 වෙනුවට 4 බැගින් දෙන්නත් සතසට ලබා දුන්න මුදල රුපියල් 2කින් වැඩි කරන්ටත් සංස්ථාවට දීපු රුපියල් 10 ඉතුරු හතර ප්‍රචාර කටයුතු යොදා ගන්නත් යොදාගත්තා. ඒ නිසා STC එකට ඉතා විශාල ලාභයක් එකේ සිද්ධ වුණා. සුදි කරු ඇමතුමා